Hi guys, welcome back to my YouTube channel. අද අපි කතරගම යනවා. අද ඇවිල්ලා සැප්තැම්බර් 14. මම මේක රෙකෝඩ් කරන්නේ අද ඉඳන් දවස් 4ක නිවාඩුවක් තියෙනවා. ඉතින් මගේ ස්ටේටස් වලනොත් ළමයි ට්‍රිප් ගිහලා පිරිලා තියෙනවා. මම හිතනවා මේක බලන ඕගොල්ලෝ ට්‍රිප් එකක් යන ගමන් වෙන්නේ නැති කියලා. හරි, කොහොම හරි මං හිතුවා මේක කියන්නේ අමුතුම අලුත් එක්ස්පීරියන්ස් එකක් අපිත් දෙන්නම. ෆස්ට් ටයිම් මේ වගේ දුර ගමනක් තනියම, කියන්නේ වෙනදට අයියගේ යාළුවෝ ඒ ඔක්කොම එකතු කරගන්න අපි ට්‍රිප් එක යන්නේ. ඒනට මේ පාර අපි දැන් විතරයි යන්නේ, ඒකත් බස් එකේ. අපේ වාහනේ නෙවෙයි අපි මේ පාර යන්නේ, හයිවේ බස් එකේ. ඉතින් ඒක අලුත් එක්ස්පීරියන්ස් එකක් අපි දෙන්නට. ඒක නිසා මං හිතුවා ඒක බ්ලොග් එකක් විදියට අරගෙන ඉන්න, ළඟදී වීඩියෝ එකක් ගෙනාවු නැති නිසා. අපිට කොහොම හරි කෝල් කරාම වෙලාවල් 4කට බස් යනවා. අපි බුක්, එහෙනම් අපිට යන්න පුළුවන් 6යි ගානට තියෙන බස් එකේ. ෆෝන් එකෙන් මේ දවස්වල කෝල් කරලා බුක් කරන්න විදියක් නැහැ. සෙනග වැඩි නිසා එහෙම බුක් කරන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඒක නිසා අපිට ඒ බස් එකේ ඩ්‍රයිවර් කිව්වා 5 වෙද්දි ඇවිල්ලා ඉන්න කියලා. එතකොට ඔයගලන්ට ෂීට් එකක් අල්ලගන්න පුළුවන් කියලා. ඉතින් බලමු. ඉතින් ඒක නිසා අපි 5 වෙද්දි ඉන්න තමයි යන්නේ. මම නම් රෙඩි වෙලා ඉන්නේ. ඉතින් බලමු කීය වෙයි දන්නේ කොහම හරි හෙට යද්දි. පළවෙනි පාර අපි දැන්නම් මෙහෙම බස් එකක යන්නේ. ඉතින් එහෙට ගිහිල්ලා මං දන්න විදිහට එහෙ පික්මි නැහැ, තියෙනවා නම් ගොඩක් හොඳයි. කොහොම වෙයිද දන්නේ, බලමු. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්කම ඉන්න අපි මේ කතරගම බ්ලොග් එකේ මොනවද කරන්නේ, කොයි කොයිද යන්නේ කියලා බලන්න. වීඩියෝ එකත් එක්කම ඉන්න. මම මේක බ්ලොග් එකක් විදිහට අරගෙන එන්නේ වෙනද කියනවා වගේම පස්සේ කාලෙක මටත් බලන්න පුළුවන් නිසා මම මේක බ්ලොග් එකක් විදිහට අරගෙන එනවා. ඉතින් අලුතින් ජොයින් වෙච්ච කෙනෙක් නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න මට. එහෙනම් ඉස්සරහදී හම්බෙමු. අපි යන්න පටන් ගත්තා කොමාරි හවස 5 කාලට වගේ තමයි අපි යන පිටත් උනේ. අපි එතනට යatti බස් එක, ඒ කියන්නේ අර ෂීට්ස් දෙන්නෙක් ඉඳගන්න තිබ්බ මේ ෂීට්ස් ඔක්කොම කට්ටිය ඉඳගෙන. ඉතින් අපි දැනට පිටි පස්සම ෂීට් එකේ තමයි ඉඳගන්න හම්බුනේ. 6:45ට තමයි කොළඹින් යන්න පිටත් උනේ. ඇත්තටම මේක අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඒ වුණාට අපි දැන් හිතාගත්තා ආයෙත් නම් අපි දැන් මේ අමුතු එක්ස්පීරියන්ස් බලන්න කියලා බස් එකේ නම් යන්නේ නැහැ කියලා. අපි දෙන්න රූම් එකට එනකොට රෑ 11 විතර වුණා. මොකද කෑම එකකුත් අරගෙනම තමයි අපි රූම් එකට ආවේ. අපි නැවතුනේ චෙනාරා කියන හෝටල් එකේ. මේ අපිට රූම් එකට පෙවුණ මෝනින් වීව් එක. ඔහොම තමයි. ඉතින් ඊට පස්සේ දවස පටන් ගත්තේ.
ප්‍රශ්න යනවා නේද? එක්කන් යනවා නේද? ඔව්. යන්නවා නේද? Yes. තවද තම තුන. වන්න නිදිමද? එච්ච අද ටීවර. අපි ලංශක දවල් එකට විතර තමයි ගත්තේ. මොකද අපි සෙල්ල කතරගමයි කිරිවෙහෙරේ යන්න පිටත් වුණා. අර අපි බස් එක්ස්පීරියන්ස් එකක් ගන්න අපු නිසා අපිට යන්න වාහනයක් තිබ්බේ නැහැ. ඉතින් අපි ඊට පස්සේ හොටෙල් එකනුත් එළියට පයින් ඇවිදගෙන ගියා. ඒ යනකොට අපිට ත්‍රිවිල් එකක් හම්බුණා. ත්‍රිවිල් අපි අංකල් කෙනෙක්. එයාව ඊට පස්සේ කන්ටැක්ට් කරගෙන තමයි අපි දිගටම එහෙ එහෙට මෙහෙට හැමතැනටම ගියේ. ඒ අංකලුත් හරිම හොඳයි. මාර්ග විදියට කියන්නේ හරි හොඳයි. ඉතින් ඊට පස්සේ සෙල්ල කතරගම ආවා. ඇත්තටම මම ගොඩාක් කාලෙකින් පස්සේ තමයි සෙල්ල කතරගම ආවේ. ඉතින් හරිම සතුටුයි මට එතනට යන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් එතන එතනට ගිහිල්ලා ගණදේවියන්ට වැඳලා ඊට පස්සේ අපි කිරිවෙහෙරට තමයි ආවේ. මාරම සෙනඟක් හිටියේ. මොකද අපි කියාර නිවාඩු දවස් 4ක් විතර සෙට් වෙච්ච නිවාඩු දවස් ටිකේ තමයි අපිත් කතරගම ගියේ. මාරම සෙනඟක් හිටිය ළමයි. මම හිතනවා මේක බලන ඕගොල්ලොත් අනිවාර්යෙන් කිරිවෙහෙර ගියපු නැති ළමයෙක් නැතුව ඇති. ඔතනට ගියාම කොච්චර හිතට සැනසීමක්ද දැනෙන්නේ. මට නම් එහෙමයි. ඒක කියන්න තේරෙන්නේ නැහැ මොන වගේ සැනසීමක්ද ලැබෙන්නේ කියලා. ඊට පස්සේ අපි මල් අරගෙන මේ මහසෙන් දේවාලයට ගිහිල්ලා ඒ මල් මාලේ පූජා කළා. ඊට පස්සේ අපි මේ ඇවිදගෙන යන්නේ කතරගම දේවාලේ වඳින්න. මාර්ම පොලිමක් තිබ්බේ. ඒ වුණාට අපිට පොලිමීන්නේ නැතුව ඇතුළට යන්න පුළුවන් වුණා. එහෙම හොඳ නැහැ. ඒත් ඇතුලේ ඉන්න කෙනෙක් අපිව ඇතුළට එන්නම කියලා කොමරි අර ගහගත්තා. ඊට පස්සේ ඉතින් එතනටත් ගිහිල්ලා වැඳලා එහෙමම අපි රෑ ගියා. මට ඒ ටික වීඩියෝ කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි එන දවසේ අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා ඇවිල්ලා එළියේ මට මතක නැහැ ඔය කඩේ නම් මොකද්ද කියලා. ඔතනින් තමයි කෑවේ. ඔතනත් කෑම මාරම රහයි. මං හිතන්නේ කතරගම හැම කඩේකම කෑම රහද කොහෙද. ඊට පස්සේ අපි ටක් ගාලා බස් එකට නැගලා බස් එක පිටත් වෙනකන් ඉතින් හිටියා. ඊට පස්සේ ඉතින් බස් එකේ නැගලා ආයෙත් කොළඹ